සූදානම් කර තිබූ පහන දැල්වද්දී වන්දනාට කතා කළේ සසංක නොවේ, ප්‍රේමදාස මහතාය. ඇයට පුදුම සිතුනි. එහෙත් මේ මොහොත වෙද්දී ප්‍රේමදාස මහතා මේ තම පුංචි ලේලිය බව දැනුන්නේ නැත. ඔයත් පත්තු කරන්න පුතේ. වන්දනාගේ දෑතම ගැහෙන්නට විය. තවමත් තෙතමනයක් තිබූ දෑස ඇය හෙමිහිට පිසදාගෙන පහන අද්දරට ආවාය. පහන ළඟට ආ වන්දනා දෙස කාටත් වඩා බැලුවේ සසංකය. සසංකගේ නැගණිය ඇයට මේ යුවතියව දුටු මොහොතේ සිට මොකද්දෝ හුරුපුරුදු බවක් දැනේ. චූටි මැණික අඳුරනවද මේ කෙල්ලව? ප්‍රේමදාස මහතා දුවගෙන් නැසුවේ වන්දනාව පෙන්වාය. සසංකාද සිනාසුනාය. අඳුනන්නේ නම් නෑ තාත්තේ. ඒත් අද අඳුනගන්නට ආසෙ හිතුණා. මේ මගේ ළඟ ඉන්න හොඳම කෙල්ල. මං ඔයාට වගේම ආදරෙයි මේ කෙල්ලට. වන්දනාගේ යටිපතුල් පවා සීතල වීගෙන ගියේය. සසංක බැලුවේ දෙනෙත් ගස්සාගෙන මෙනි. අනේ රත්තරන්, මේ විශ්වාසයේ නේද මං කැඩුවේ. දැන් මොනව කරන්නද? වන්දනා සිතින් ඔහුට කීවේ ඇවිලෙමිනි. සියල්ලන්ගේම දෑස් තිබුණේ සසංක වෙතය. ඔවුන්ට තවමත් මේ වෙනස් වීම පුදුමය. මෙතෙක් දවසක් සේල්ස් අංශයේ උන් සාමාන්‍ය සේල්ස්මන් කෙනෙකු වූ අසංක තම අනාගත අධ්‍යක්ෂක යැයි ඔවුන් සිහිනයකින්වත් සිතුවේ නැත. දෙයියනේ, මං බැන්නත් එක්ක. නිලන්තී පපුවට අතක් තබාගෙන සිතුවේ දැන් කුමකින් කුමක් වේදැයි සිතමිනි. එහෙත් පොදුවේ රන්තරු ආයතනයේ සේවක සේවිකාවන් තම අලුත් ප්‍රධානියා දෙස බලා උන්නේ තරමක ආදරේනි. මුලින්ම මං අපේ ලොකු සර්ට ආරාධනා කරනවා මේ අවස්ථාවේ පුංචි කතාවක් කරන ලෙස. මුදුන්කොටුව මහතා ආවේ සිනාසෙමිනි. අද ඔහු උන්නේ ඇත්තටම සැනසීමෙනි. මෙතෙක් කලක් හිස මත තිබූ විශාල බරක් අද නිදහස් විය. ඔහු ඒ තරමට තම පුතාව විශ්වාස කළේය. අද මට හරි සතුටු දවසක්, හරිම සතුටු දවසක්. මේ රන්තරු ෆැක්ටරියට මගේ පුතා අන්තිමට ආවේ කොට කලිසමක් ඇඳගෙන ඉස්කෝලේ යන ඇඳුම පිටින්. මේන් මෙච්චර විතර ඇති. අද මේ රන්තරු එකේ මගේ තැන ඉඳලා ගන්නේ මේ මගේ පුතාමද කියලා මට හිතෙනවා. ප්‍රේමදාස මහතා කතා කරමින් සිටියේදී සසංකා තම සහෝදරයාගේ ළඟට හිමිහිට ආවාය. මේ හිතට දැන් දැනෙන සැකය දුරු කරගත යුතුය. අයියේ, මං බඩුවක් අහන්නම් ඇත්තම කියනවද? කියනවා. මං දන්නවා බොරු කියන්නේ නැහැ කියලා. එහෙම කියලා සසංකා තවත් වරක් තමාට මදක් එහායින් උන් වන්දනා දෙස බැලුවාය. දවසක මගෙන් ඇහුවා ඔයා කතාවක්. ඇහුවා මොකද්ද? මං දුප්පත් කෙල්ලෙක් ගෙදරට එක්කගෙන ආවොත් කැමතිද කියලා. සසංකා කීවාය. තම නැගණිය අහන්නට යන්නේ කුමක්දැයි ඔහු ඉවෙන්මෙන් දැනුන්නේය. මං එහෙනම් දෙයක් අහන්නද? එපා බබා. ඇයි? මට තව පෑ දෙකක් දෙන්න. මං එයාව එක්කගෙන එනවා. සසංක කීවේ ආදරේනි. ඔව්, හැබැයි හවස් වෙනකල් විතරයි. සසංක සිනාසුනේ බිම බලාගෙනය. සසංකා යලිත් වතාවක් වන්දනා දෙස බැලුවාය. එවර වන්දනා බලා උන්නේ ඇය දෙසය. දෙයියනේ, සසංකා මිස් මන්දිහා බලන් ඉන්නවා. මේ මොනවද වෙන්නේ? ඇය සිතුවේ උගුරකට වියලී යද්දීය. එහෙත් ඊළඟ තප්පරයේදීම සසංකා ඇය හා සුන්දර ලෙස සිනාසුනාය. මට නිකමට හිතෙනවා ඔයා මේ කෙල්ලව කැඳගෙනයි කියලා. බලමුකෝ ඔයා එයාවමද එක්කගෙන එන්නේ කියලා. ඉතින් අද මට මගේ 50 සමාන රන්තරු කේක් ආයතනය මගේ පණටත් වඩා මං ආදරය කරන මගේ පුතාට දෙනවා. එන්න පුතේ. සසංක තාත්තා අඬගසද්දී ගියේ දෑතින් දැස පොඩි කරමිනි.
එය ඇත්තටම හැඟීම් බර දර්ශනයක් විය. ඔහු පහත් වී මුදුන් කොටුව මහතාගේ දෙපා නමදිද්දී වන්දනාගේ දෑසින් මදටි ඇටයක් තරම් කඳුලක් වැටිනි. සසංක කතා කළේ සතුටිනි. එහෙත් ඔහු එයට සෑහෙන වෙලා ගත්තේය. මේ මොහොතේ මේ තරම් දුෂ්කර මොහොතක් වේ යැයි ඔහු සිතුවේ නැත. කතා කරන්න රත්තරන් වන්දනා සිතින් කීවේය. ආපසු කතා කරන්න යද්දී වන්දනා අඩන්නේ ඇයිදැයි සසංක එදෙස බලමින් සිතුවාය. මීට මාස 3කට විතර කලින් එක උදේක මං රන්තරු එකට ආවා. එතකොට මම රට ඉඳලා ඇවිත් සතියයි. එදා උදේ මේ රන්තරු එකට ඇතුල් වෙද්දී මගේ හිතට පුදුම හැඟීමක් දැනුණා. ඒ වගේම එදා උදේ මට පුදුම කෙනෙක් හම්බුණා. වන්දනාගේ යටිපතුල් පවා සීතල වීගෙන ගියේය. අනේ රත්තරන් ඒවා කියන්නේ ඇයි? ඇය බිම බලාගෙන උන්නේ තොල්පට තද කරගෙනය. එදායේ ආපු ගමන මගේ ජීවිතේ ගොඩක් වෙනස් කළා. ඒ වෙනස මොකද්ද කියලා කවදා හරි ඔයාලට තේරෙයි. සසංක ඉන්නෙහාට ඒ ගැන කියන්නට ගියේ නැත. එදා උදේ අයියට හම්බ වුණේ ඔයාද? සසංක වන්දනා දෙස බලමින් හිතුවාය. මගේ තාත්තා S2 වගේ බලාගත්ත 3 දෙනෙක් හිටියා. එක්කෙනෙක් මම, අනිත් කෙනා මගේ නංගි, අනිත් කෙනා මේ රන්තරු එක. සියල්ලන්ම බැලුවේ මුදුන් කොටුව මහතා දෙසය. ඔහු තෙතමනයක් සහිත දෑසින් සිනාසුනේය. තාත්තා උදේට කන්නේ මං කෑවද නංගි කෑවද කියලා අහලා. රෑට කන්නේත් එහෙමයි. තාත්තා ඒ තරමටම මේ රන්තරු එකට ආදරේ කළා. අද මම්මගේ තාත්තගේ ඉස්සරහා ඉඳන් කියනවා මගේ ජීවිතෙත් ඒ වගේ ආදරේ කරන 4 දෙනෙක් ඉන්නවා කියලා. වන්දනා බොඳ වූ දෑස් ඔසවා ඔහු දෙස බැලුවාය. මගේ තාත්තාට මගේ නංගීට මේ රන්තරු එකට ඒ වගේම තවත් එක්කෙනෙක්ට මං හරි ආදරෙයි. මං මේ 4 දෙනාවම එක වගේ බලා ගන්නවා. සසංකගේ මේ කතාව කාටත් වඩා ඔහු දෙස බලා සිනාසුනේ මුදුන් කොටුව මහතාය. තම පුතා තමාට තම දුවට රන්තරු එකට ආදරේ බව ඔහු දනි. ඒත් ඔහු ආදරේ කරන අනිත් කෙනා කවුද? මුදුන් කොටුව මහතා ඔහු දෙස බලා උන්නේ කුතුහලයේ මුසු ආදරයකිනි. මං වැඩිය කතා කරන්නේ නෑ. එක දෙයක් විතරක් මං කියන්න කැමති. මං ඔයාලා ඔක්කොටම හරි ආදරේ. ඒ ආදරේ නිසා මං කවදාවත් ඔයාලව රවට්ටන්නේ නෑ. බලාගන්නවා. ආදරේ කරන කෙනෙක්ව බලාගන්නවද එයාට වංචාවක් කරනවාද කියලා ඔයාලත් හිතන්න. ඒක ලංකාවේ හොඳම රන්තරු කේක් ෆැක්ටරිය කරනවා. නීතියෙන් බලහත්කාරකමෙන් ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන්. ඒත් ආදරයෙන් ඕන දෙයක් ලබා ගන්න පුළුවන්. මම මේ ආයතනයට ආදරය කරන කෙනෙක්. මල්ලඟට දෙයක් ඉල්ලගෙන ආවොත් මං එයාව හිස් අතින් යවන්නේ නැහැ. එච්චරයි මං ඔයාලට කියන්නේ. ආයුබෝවන්. ඔහු දෑත් එක්කොට එසේ කතාව නිමා කරද්දී රන්තරු ආයතනයේ සේවක සේවිකාවන් අත්පොලසන් දුන්නේ වේගයිනි. සියල්ලන්ට වඩා අත්රි දෙන්නට අත්පොලසන් දුන්නේ ඇයය. සසංක කතාව නිම කර ආවේ තාත්තා ළඟටය. මුදුන් කොටුව මහතා තම පුතාගෙන බොහෝසේ ආඩම්බර වී උන්නේය. තාත්තේ අහන්නකෝ. සසංකා මුදුන් කොටුව මහතාට කීවාය. මුදුන් කොටුව මහතා සිනාසුනේය. මොකද්ද චූටි? සසංක ඇසුවේය. අර ආදරය කරන 4 වෙනියා කවුද කියලා සසංකා බබලන දෑසින් ඇසුවාය. ඔහු බිම බලාගත්තේ සිනාසෙමිනි. අයියා හිතිච්ච වෙලාවට අපිට කියයි. මුදුන් කොටුව මහතා ඒ තරමට තම පුතාව විශ්වාස කළේය. කියනවා තාත්තේ අද හවසටම කියනවා. අද නම් පුදුම දවසක්. මුදුන් කොටුව මහතා කීවේ සතුටිනි.
සසංක බලා උන්නේ සේවික සේවිකාවන් අතර උන් වන්දනා දෙසය. සසංකා බලා උන්නේ ඔහු දෙසය. මගේ නෑනා මෙච්චර අහිංසක කෙල්ලෙක් වෙයි කියලා මං හිතුවේ නෑ. ඇය පපුවට සුරත තබාගෙන හිතුවාය.